Dham saranam gacchami. Dhammam saranam gacchami. Buddham saranam gacchami. Dutiyampi dhammam saranam gacchami. Dutiyampi sangham saranam gacchami. Tatiyampi buddham saranam gacchami. Tatiyampi dhammam saranam gacchami. Tatiyampi sangham saranam gacchami. Tisarana gamanam sampunnam. Panati pata veramani sikkhapadam samadhiyami. Adinnadana veramani sikkhapadam samadhiyami. Kamesu mityachara veramani sikkhapadam samadhiyami. Musavada veramani sikkhapadam samadhiyami. Suramereya majjapamadattana veramani sikkhapadam samadhiyami. Tisaranena saddhim panchasilam dhammam sadukam surakritam katta appavadena sampadet. Samanta chakravalesu atra gacchantu devata. Saddhammam muni rajas sunantu sagga mokkhadam. Dhamma savana kalo ayam badanta. Dhamma savana kalo ayam badanta. Dhamma savana kalo ayam badanta. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sammadittin paham bhikkhave dvayam vadami. Atti bhikkhave sammadittin sasava punya bhagya padive pakkha. Atti bhikkhave sammadittin anasava lokuttara makkangati. ගෞරවනීය මහා සංඝරත්නයේ නවසරයි පින්වත් සිල්මේනියන් වහන්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි ලෝතුරා
තථාගත බුදුපියාණන් වහන්සේ කෙරෙහි භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ ලෝක සත්‍යා වෙත අප්‍රමාණ කරුණාවෙන් දේශනා කරවදාළ ධර්මෙහි කෙරෙහි අස්ථාරි කුජල මහා සංඝරත්නී කෙරෙහි තාමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා චිත්ත ඒකාග්‍රතාවයකින් යුක්තව භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් දේශනා කර වදාළ ධර්මයේ විඳක් ශ්‍රවණී කිරීමට සෝදානම් වන්නා වූ අවස්ථාව. අග්ගෝණ DNP මෝටර්ස් ආයතනයේ දිනේෂ් මහත්මයා ඇතුළු සියලුම ගම්වාසී පින්වතුන්ගේ ආධාරය ඇතුව කරනු ලබන ඒ සංවිධායක සත්‍යයෙන් කරනු ලබන ධර්මානුශාසනාවක්. ඉතින් අපට අවට පරිසරය දිහා බලනකොට ඒ සංවිධානය කරගන්න කොයිතරම් කැපවීමක් මහන්සියක් යොදලා තියෙනවද කියන කරුණ පේනවා. ධර්මාශ්‍රවණය සඳහා සහභාගි වෙලා තියෙන පින්වත් සිල්මෙහණියන් වහන්සේලා ඇතුළු අනිකුත් ශ්‍රද්ධා සම්පන්න පින්වතුන් ඒකරාශි කර ගැනීම තුලත් කොයිතරම් කැපවීමකින් යුක්තව මේ කාර්යය ඉෂ්ට කරලා තියෙනවද කියන කරුණ පේනවා. ඉතින් අද වැනි දිනයක මෙවන් ස්ථානයක මෙවන් මොහොතක අපි ඒ තථාගත බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීම සැබවින්ම අපේ ජීවිතයේ භාග්‍යයක් වාසනාවක්. බොහෝ විට අපි සසර ජීවිතයක් අත්හැරලා ජීවිතයක් ලැබෙනකොට මනුස්ස ජීවිත ලබන්න ඇති. එසේ මනුස්ස ජීවිත ලැබුවත් දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලය අපි නොලබන්නේ. අද මේ වකවානුව තුළ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයත් මනුස්ස ජීවිතයක් කියන කරුණු දෙකම අපට එකවර ලැබුණා. එපමණක්ම නෙමෙයි උපතින්ම මිත්‍යා දෘෂ්ටික භාවයකටපත් වෙන්නේ නැතුව දෙමව්පියෝ ගුරුවරු ඇසුරින් බාල කාලයේදීම කර්මඵල විපාක විශ්වාසී පිළිබඳව අපි මනසට ඇතුළු වුණා. එහෙම නොවන්ද මේ මොහොත වෙනකොට අපි තුළින් මහා බරපතල අකුසල කර්මයන් වෙන්න තිබුණා. ඒ සියල්ලක්ම වැළපුණා. එසේන වාසනා ශක්තියෙහි උපරිම අවස්ථා වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් පණිවිඩේ අපේ මනී හැපෙනවා. ඒකට කියනවා පරතෝ ഘോഷක ප්‍රත්‍ය කියලා. ධර්මයේ ශ්‍රවණය කිරීම මේන තවත් කරුණක් එකතු වෙන්න ඕනේ. යෝනිසෝ මානසිකාරේ ධර්මයේ කෙරෙහි සිහි නුවණින් යුක්ත වීම
මේ කාරණා දෙක එකට එකතු වෙනකොට අපට පුළුවන්කමක් ලැබෙනවා ශ්‍රවණී කරන්නා වූ ධර්මයේහි සාරය එයින් ජනිත කරගන්නා වූ ප්‍රඥාව සාත් කරගෙන උතුම් මඟඵල නුවණ පවා ඇති කරගන්න. ඒ නිසා තමයි බණ අහන මොහොත, ධර්මයේ ශ්‍රවණය කරන මොහොත මංගල කාර්යයක් වශයෙන් දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මංගල මොහොතක්. අද මේ ධර්මානුශාසනාවට මාතෘකා කරගත්තේ මහා චත්තාරික සූත්‍රයේහි පෙන්නලා තියෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ පාඨය මජ්ඣිම නිකායේ කියන පොත් වහන්සේ තුල මේ සූත්‍ර ධර්මය දේශනා සඳහන් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතා වදාරනවා සම්මා දිට්ඨින් පහම් භික්ඛවේ දේයං වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය දෙපාරයි කොට වදාරමි. අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේපක්ඛා. මහණෙනි සම්මා දිට්ඨියක් වෙනවා ආශ්‍රව සහිත පුණ්‍ය පක්ෂයට වැටෙන උපදී විපාක දෙන නැවත නැවත පුණ්‍යානිසංස දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි ලෝකුත්තරා මග්ගංගම්. මහණෙනි අනාශ්‍රව සහිත ආශ්‍රව ක්ෂය කරන ලෞකිකත්වය ඉක්මවා යන ලෝකෝත්තර භාවයට පමුණුවන ආර්ය මාර්ගයන්ගෙන් යුක්තවන්නා වූ සම්මා දිට්ඨියක් තියෙනවා. මෙන්න මේ විදිහට දෙපරිදි කොට වදාලා තියෙනවා. සම්මා දිට්ඨිය කියන වචනේ තේරුම නිවැරදි දැකීමයි. ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි මේ මිත්‍යා දෘෂ්ටිය පහකොට සම්මා දිට්ඨියක් වීම ඉතා උතුම් කොට දේශනා වෙලා තියෙනවා. එයින් මුලින් මතක් කරපු කම්මසකතා සම්මාදිට්ඨිය ජීවිතේට නැත්නම් නියත මිත්‍යා දෘෂ්ටි වෙනවා. නියත මිත්‍යා දෘෂ්ටිය කාරණා 10කින් පෙන්නලා තියෙනවා. දුන් දෙහි විපාක නැත, පූජාවන්හි විපාක නැත, යාගෝ මල විපාක නැත, කුසල අකුසල කර්මයන් විපාක නැත, මෙලවක් නැත, පරලවක් නැත, මවට කරන උපස්ථානී විපාක නැත, පියාට කරන උපස්ථානී විපාක නැත, ඕපපාතික උපදීනාසත්තු ලොවේ නැත, මෙලවක් පරලවක් නොවනින් පසක් කළ උගත් මහණ බමුණන් ලොවේ නැත. මේ දෘෂ්ටිය ඇති කරගත්තහම දෙමෝපියෝ නිසා ඉපදුනා හොඳින් හෝ නරකින් ජීවත් වෙනවා. ජීවිත අවසානයේ සියල්ල අහෝසි වෙලා යනවා කියන
උච්ඡේද මතයකට පත් වෙනවා. ඒ උච්ඡේද මතයට පත් වෙනකොට නොකල හැකි පාප කර්මයක් නැහැ. මේ නිසා තමයි මේකට නියත මිත්‍යා දෘෂ්ටිය කියලා දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ. ඊළඟට මේ නියත මිත්‍යා දෘෂ්ටිය පහ වෙන්න කම්මස්සකතා සම්මාදිට්ඨියක් වදාරලා තියෙනවා. එය කර්ම කළොත් කර්ම රැස් වෙනවා. කර්ම රැස්වීම තුල ඵල විපාක ලැබෙනවා කියන පිළිගැනීමක්. ඒ තමයි අර නියත විත්‍යා දෘෂ්ටි කර්ම 10 අනිත් පැත්ත. දුන් දේ විපාක ඇත, පූජාවෙන් විපාක ඇත, යාග හෝමල විපාක ඇත, කුසල කුසල කර්මයන් විපාක ඇත, මෙලවක් ඇත, පරලවක් ඇත, මවට කරන උපස්ථානයේ විපාක ඇත, පියාට කරන උපස්ථානයේ විපාක ඇත, ඕපපාතික උපදිනා සත්වයෝ ලෝහි ඇත, මෙලවත් පරලවත් නොවනින් පසක් කළුගත් මහණ බමුණන් ලොවේ ඇත. ඒ කියන්නේ බුදුවරින් වහන්සේලා, රහතන් වහන්සේලා, මාර්ගඵලලාභී උත්තමීන් වහන්සේලා ලෝකේ පහළ වෙනවා කියන පිළිගැනීම. මේක කම්මස්සකතා සම්මාදිට්ඨිය. හැබැයි මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇසුරු කිරීම සහිතයි. එකයි අර සාසවා කියන වචනේ වෙන්නේ. අකුසලේ වළක්වලා, පාපේ වළක්වලා පුණ්‍ය පක්ෂයකට වැටෙනවා. ඒකයි පුණ්‍ය භාගියා කියලා වෙන්නේ. ඒ වගේම නැවත නැවතත් පුණ්‍ය විපාක දෙන ආකාරය සම්මාදිට්ඨිය. මං හිතන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාම කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් යුක්තයි. මේ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් යුක්ත නිසා තමයි ආත්මార్థකාමීත්වයකට පත් වෙන්නේ නැතුව බෙදා හදා ගැනීමක් තියෙන්නේ. දන් දීමක් තියෙන්නේ. ඒ වගේම තමන්ටත් අනුන්ටත් අනර්ථ දෙයක් හිතට ආවට ඒ දේ කියන්නේ කරන්නේ නැහැ, පාලනය කර ගැනීමක් තියෙනවා. කියන්නේ වාරිත්‍ර සීලයක් තියෙනවා. තමන්ටත් අනුන්ටත් අර්ථවත් දේවල් හිතට එනකොට කියනවා කරනවා, චාරිත්‍ර සීලයක් තියෙනවා. දාන සීල දෙකක් යෙදিলা තියෙන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය නිසායි. නමුත් මේ දාන සීල කියන අංග දෙකෙන් ලෝතර බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. දාන සීල භාවනා කියලා තියෙනවා. දාන සීල දෙක අපට සුගතියටපත් වෙන්න උපකාර වෙනවා. මේ දන් දීම් සීල් රැකීම් යුක්ත වූ පින්වතා ඒ දෙකේ නියුක්ත වෙලා හිටියාම දුගතියකට ගත වෙන්නේ නැහැ. බොහෝ විට නැවත මනුස්ස ලෝක උපදින්න, දෙව් ලෝක උපදින්න එක ආනිසංශයක් තියෙනවා. ඒ වගේම උපන් ජීවිතය තුළ සාපිපාසාදී දුක්ඛයකට නොපැමිණින්ද, පාප රෝගාදී දේවල් වලට බඳුන් නොවන්ද, අන්‍යයන්ගෙන් සැලකුම් ලබන්ද, බාල කාලයේම ආයුෂයක් මෙන්නියන් නැතුව දීර්ඝායුෂයක් ලබන්ද, ශරීර වර්ධන ශක්තිය ලබන්ද, නැවතත් කර්ම විපාක විශ්වාසයෙන් යුක්ත වෙන්න, මේ ආදී කරුණු දාන සීල දෙකේ ආනිසංශ. නමුත් තුන්වෙනි කරුණ භාවනා. පින්නතුන් දන්නවනේ දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව. ඒ භාවනාව කියලා කියන්නේ මෙතන ආර්ය සම්මාදිට්ඨිය වෙනයි.
ආර්ය සම්මාදිට්ඨිය දුක පිළිබඳව දැකීම, දුකට හේතුව පිළිබඳව දැකීම, දුක්ඛ නිරෝධය පිළිබඳව දැකීම, දුක් නැති කරන්නා වූ මාර්ගය පිළිබඳව දැකීම. ඒකට කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්මාදිට්ඨිය කියලා. ඒ තමයි ඇසුරු කිරීම රහිත අනාශ්‍රව ලෞකිකත්ව ඉක්මා යන ලෝකුත්තර ආර්ය මාර්ගයන්ගෙන් සමන්නාගත වන්නා වූ මග්ගංගා කියන අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. ඒ නිසා මේ පින්වතුන්ට දැන් පැහැදිලි වෙන්න ඇති, කර්මඵල විපාක විශ්වාසයෙන් අපේ ගමන තවත් අර්ථවත් වෙන්න, අපේ ගමන ආපහු නොයන්ද, මාර්ගඵල පිළිවෙලින් නිවෙන්න සැනසෙන්න අපට භාවනා මාර්ගයක් වන්නා වූ ආර්ය සම්මාදිට්ඨියක් අපට ලැබෙන්න ඕනේ, සාත්වෙන්න ඕනේ. ඒක යනි චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය කියලා. ඒ අනුවයි මේ ආර්ය සම්මාදිට්ඨිය කතා කරන්නේ. ඒ නිසා මේ දේශනාවේ ආර්ය සම්මාදිට්ඨිය මොකක්ද කියන කරුණයි මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්නේ. කවස්ථාවක සමිද්දී කියන භික්ෂුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිලා ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ ලෝකේ ලෝකේ කියනු ලැබී කොපමණකින් මේ ලෝකේ වෙනවද, ලෝක පඤ්ඤප්තිය වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. සමිතී එස ඇති කල්ලි, රූපේ ඇති කල්ලි, එසත් රූපයක් නිසා රූප දැනගන්නා හිත චක්කු විඥානය ඇති කල්ලි, මේ චක්කු විඥානය කියන්නේ රූප දැනගන්නා හිතින් යම් ධර්මයක් දැනගන්නා කල්ලි ඒ ලෝකේ වෙනවා, ලෝක පඤ්ඤප්තිය වෙනවා කියලා. මේ විදිහට මේ ඉන්ද්‍රිය හය ගැනම වදාලා, කන ශබ්දය, ශබ්ද දැනගන්නා හිත ශබ්ද දැනගන්නා හිතින් යම් ධර්මතාවයක් දැන ගැනීම, නාසය ගන්ධ රූපය, ගන්ධ සුවඳ දැනගන්නා හිත ගන්ධ සුවඳ දැනගන්නා හිතින් යම් කාරණයක් දැන ගැනීම, දිව රසය රූපය රසය දැනගන්නා හිත රසය දැනගන්නා හිතින් යම් ධර්මතා දැන ගැනීම, කයට හැදෙන පොට්ටබ්බ, කාය විඥානය කියන්නේ ස්පර්ශ දැන ගන්නා විහිත ඒ කාය විඥානයෙන් යමක් දැන ගැනීම, මනස සිහියට නැගෙන අරමුණු ඒ අරමුණු දැනගන්නා විට මනෝ විඥාණයෙන් යම් කරුණක් දැනගැනීම. මෙන්න මේකයි භාග්‍යතුන් වහන්සේ ලෝකේ කියලා වදාදී. බලන්න හිතලා ලෝකේ කියන වචනේ අදාපේ කණේ හැපෙනකොට අපට ලෝකේ කියලා කොයිතරම් විස්තරයක් අරමුණට එනවද? අමාරුයි අපට ලෝකේ තියෙන දේවල්, ග්‍රහ වස්තු, පෘථිවි රටවල්,
එවනනම් හොයාගන්න නව තාක්ෂණ වෛද්‍ය විද්‍යාවේ දියුණුව එවැගේම දැනුම ප්‍රත්‍යා කර්මාන්ත මේ වාගේ දේවල් අපේ හිත දෙනවා ලෝකී කියලා. බුදුරජාණන් වහන්සේගේ ලෝක විග්‍රහය ඊට වඩා හුඟක් සියුම් ගැඹුරුයි. අර මුලින් පැහැදිලි කරපු කාරණා සියල්ල එකතු වෙනකොට එයින් බැහැරව යමක් බලන්න බෑ, ආන්න බෑ, විඳින්න බෑ, හිතන්න බෑ. මේක තමයි ලෝකය. මේකට තවත් වචනයක් තමයි පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය. ඉතින් අපි දැන් මේ මොහොතේ ඒ කාරණා හයම පැහැදිලි කරන්නේ මුල් අවස්ථාවට. අපි එයින් එක කාරණයක් අපි පැහැදිලි කරනවා මේ ලෝකේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළනේ ඇහැ ලෝකයයි රූපේ ලෝකයයි, ඇහැ රූපය දෙක එකට එකතු වෙනකොට රූප දැන ගන්නා විහිද ලෝකයයි, චක්කු විඥානය බඳුන් වෙන ධර්මයේ ලෝකයයි කියලා. මොකක්ද මේ වචනේ අර්ථය කියලා අපි බලමු. අපොඩි උදාහරණයක් මතක් කරනවා. මේ ගැන හිතන්න. කුඩා දරුවෙක් කාමරයකට පොතක් කියවන්න ගියොත් කාමරේ කරවලයි. එතකොට අර ඇහැ මුල් වෙලා යමක් දැනගන්න බෑ. ඇහැ මුල් වෙලා යමක් දැනගන්න එක හේතුවක් තමයි ආලෝකය. අපි දැන් හිතමු ආලෝකය ලැබුණා කියලා. දැන් පොත කියවන්න හදනකොට මේ ඇහි පැහැදිලිතාවය නැතිනම් බෑ. ඇහි උපගතිය. ඒකට කියන්නේ චක්කු ප්‍රසාදේ කියලා. දැන් අපි ඇහැට කණ්ණාඩිය පාවිච්චි කරන්නේ පැහැදිලිතාවයේ අඩුවක් ඉන්නනේ. එතකොට අපිට පේනවා චක්කු ප්‍රසාදයත් ඇහි පැහැදිලිතාවයත් එක හේතුවක්. දැන් හේතු දෙකයි. දැන් පොත පෙරලනකොට කිසිම භාෂාවකට අදාළ අකුරු පෙළක් පොතේ නැතිනම් ඒත් කියවන්න දෙයක් නැහැ. එවනම් ඇහැට අහමු වෙන්න කාරණයක් තියෙන්න ඕනේ. අපි හිතමු ඒ අකුරු පෙළක් තියෙන පොතක් ඉදිරිපත් වුණා කියලා. දැන් කාරණා තුනයි. එහි පැහැදිලිතාවයයි ආලෝකයයි අමු වෙන්න කාරණයයි. මෙතනදී මෙහෙම සිද්ධියක් වෙනවා. මේ ඇහි පැහැදිලිතාවයට ආලෝකය උදව් කරගෙන අකුරු පෙළෙහි ඡායාවක් වැටෙනවා. ප්‍රතිබිම්බයක් වැටෙනවා. හරියට අපි කණ්ණාඩියක් ඉස්සරහ දානකොට ආලෝකයක් ඇති විතර ප්‍රතිබිම්බයක් වැටෙන්නේ කණ්ණාඩියේ පැහැදිලිතාවය මත. ඒ වාගේ සිද්ධියක් වෙනවා මේ චක්කු ප්‍රසාදේ මුල් වෙලා. පැහැදිලිතාවය මුල් වෙලා ඡායාවක් වැටෙනවා. දැන් අකුරු දැනගන්නා හිත පහළ වෙයිද කියලා හිතුවෝ. සිංහල භාෂාව නම් අයන් නල් වයන් මායන් අම්මා ගයන් සයන් ගස කියලා කලින් හිතකට එකතු වෙන අතේලා තියෙන්න ඕනේ. භාවිතා වෙලා තියෙන්න ඕනේ. එහෙනම් තමයි ඡායාව වැටෙනකොට ඒ අනුභය යොමු වීමක් සිහි වීමක් වෙන්නේ.
ඒකට කියන්නේ මානසික ආරය කියලා. ඒකත් දෙදා අදාළයි. මේ හේතු රාශියක උදව්වෙන් තමයි මේ අකුරු දැනගන්නා විට ඇති වෙන්නේ. ඒකට අපි කියන්නේ චක්කු විඥානයි කියලා. එහෙනම් මේ ඇහැ මුල් වෙලා අකුරු පෙළ විතරක් නෙමෙයි ඕනම දෙයක් දැනගන්නකොට මේ හේතු නිසා ඇති වෙන ඵලයක්. මේ රූප දැන ගැනීම කියන එකේ අයිතිය තනි අයිතිය ආලෝකයට විතරක් දෙන්න බෑ. ආලෝකයක් විතරක් තිබුණාට රූප දැන ගැනීමක් නෙමෙයි. එහි පැහැදිලිතාවයට විතරක් ඒ අයිතිය දෙන්න බෑ. පැහැදිලිතාවයේ තිබුණාට රූප දැන ගැනීමක් නෑ. ඉදිරියේ කාර්මයක් තිබුණාට රූප දැන ගැනීමක් නෑ. ඒ කාර්මයට ඒ අයිතිය දෙන්නත් බෑ. ඒ නිසා ප්‍රතිබිම්බයක් වැටෙනවා. ඒ ප්‍රතිබිම්බේ කාරණා තුනම නිදි. නමුත් ඒ කාරණා තුන නිසායි ප්‍රතිබිම්බය ඇති. දැන් ඒ අරබය සිහිවීමක් වෙන්න ඕනේ. සිහි වෙන්නේ මීට මුලින් හිතකට එකතු වෙනත් ඇවිල්ලා තියෙන හින්දායි. ඒ කියන්නේ මානසික ආලය එකත් එතෙන්ට අදාළයි. මේ නිසා මේ රූප දැනගැනින්න කියන්නේ හේතු නිසා ඇති වෙන ඵලයක්. විඥානි කියන මේ රූප දැනගැනීම නැත්තම් මේ චක්කු විඥානයේ බඳුන් වෙන ධර්මයේ මොකක්ද? වේදනා කියන විඳීමයි හැඳිනීම කියන සංඥාවයි. වේදනා සංඥා නිසා තවත් සංස්කරණය වෙන රාශි වෙන සිතුවිලි. එතකොට ඒකට කියන නම සංකාරය. එහෙනම් රූප දැන ගැනීම රූප දැන ගැනීමෙන් ඉවරයි කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් ඇති වෙලා නැසිනවා කියන එක. මේ ස්කන්ධ පහ මම නෙමෙයි. මගේ නෙමෙයි. මා කැමති ආකාරයට පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. හේතු නිසා ඇති වෙන ඵලයක්. ඒ වගේම හේතු ක්ෂණ නිසා ඵලයේද පවත්වන්න බෑ. ඵලයේද ක්ෂණයයි. මේ තමයි මේ රූප දැනගැනීමේ යථාර්ථය. ඇති හැටිය. නමුත් ඒ විදිහට වෙන්නේ නෑ. ඒ විදිහට වෙන්නේ නැත්තේ අයෝනිසෝ මානසිකාරය කියලා වැරදි සිහිවීමක් වෙනවා. අර සිහි වෙන තැන වැරද්දක් වෙනවා. ඒ වැරද්ද මොකද්ද? බොහෝ කාලයක් හිතකට භාවිතා වෙලා තියෙන්නේ රූපයක් තියෙනවා බලන්නේ ඉන්නවා බලන්නම රූපේ කියලා යමක් ඉතිරව තියෙනවා. ඒ පිළිබඳව බලන්නේ ඉන්නවා. මේ ආකාර දෙක දැනගැනීමකට භාජනය වෙලා තියෙනවා. මේක තමයි ධක්කාය දිට්ඨිය කියන්නේ. මේක තමයි මිත්‍යා දෘෂ්ටිය. ඒක නිවැරදි දැකීමක් නෙමෙයි. ඒ නිසා මොකද වෙන්නේ? මෙතන තණ්හා දික්කිමාන වළක්වන්න බැහැ. ආරම්භයේදීම අනුවණින් සිහිවිලා දැනගන්නේ. අයෝනිසෝ මනසිකාරි ප්‍රත්‍ය වෙන්නේ. ඇයි අයෝනිසෝ මනසිකාරි ප්‍රත්‍ය වෙන්නේ? බොහෝ කාලයක් භාවිතා වෙලා තියෙන මේ විදිහට තමයි. බලන්නේ ඉන්නවා බලන්න දෙයක් තියෙනවායි කියලා තමයි භාවිතා වෙලා තියෙන්නේ. ඇසුරු වෙලා තියෙන්නේ. ඒ ඇසුරු වෙනු ඇසුරු වුණු අවස්ථා එතන එතන නැති වුණාට නැවත අවස්ථාව එදෙනකොට අනුවණින් සිහි වෙන්නේ. මෙන්න මේකට භාග්‍යතුන් වහන්සේ වදාළා බලන්නා බලනදී මම වෙමි කියන දෘෂ්ටියෙන් යුක්තව ඒ මැනීමෙන් යුක්තව තමා
තණ්හාව එකතු වෙලා භාවිතා වුණොත් තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය බහූතින බැල් බල් බැලිල්ල බැලිල්ලෙන් ඉවරුණාට නැවත අනුවණින් සිහි වෙන්න කර්ම රැස් වෙනවා. ඒ ගතිය අතහැරුණේ නැහැ. මෙන්න මේක තමයි කර්ම රැස් වෙනවා කියන්නේ. ඉතින් මේ විදිහට බලනකොට සක්කාය දිට්ඨියෙන් ගත වෙන ජීවිතේ පුරාම ඇස නිසා, කන නිසා, දිව නිසා, නාසය නිසා, කය නිසා ඒ අවස්ථාවල් ඇති වෙලා නැති වෙලා ගියාට නැවත අනුවෙනින් සිහියට නැගින්න හේතුවක් වෙනවා. මේක තමයි උපාදාන පත්‍ය බව. ඒක අපි කියනවා භව ගතිය කියනවා. එහෙම නැතිනම් කර්ම භවය කියනවා. දැන් හිතලා බලන්න මේ රූප දැන ගැනීම, ශබ්ද දැන ගැනීම, ගන්ධ දැන ගැනීම, රස දැන ගැනීම, ස්පර්ශ දැන ගැනීම. එතන එතන නැති වුණා. හරියට උදාහරණයක් කියනවා නම් අපි හිතන්ද දිය ඇල්ලක් දිහා බලනවා. කවදාකවත් අපිට දිය ඇල්ල දිහා බලන්න බෑනේ. දිය ඇල්ලේ ආකෘති අඥෝ ඒ හිතට නඟලා බලන්නේ. අර මුලින් කියපු හේතු හතර දිය තෝරා ගත්තොත් ඉදිරියෙන් තියෙන කාරණේ පේනවා නෙමෙයි, ඒක ආකාරයක් හිතන නඟලයි මේ බලන්නේ. බලන්නයි බලන කාරණේ හිත. හැබැයි අර දියල්ල වරක් හම් වෙන්නේ නැහැ, දෙවරක් හම් වෙන්නේ නැහැ. එතන ඒ වතුර ටික නැති වෙනවා, ඒ වාගේ වතුර. එයාවත් තියෙන්නේ නැහැ. එතන අනිත්‍ය. එහෙත් දියල්ල වාගේම අනිත්‍යයි. මේ ප්‍රස්වාස ආස්වාසයෙන් පෙනෙනවා. මේ ඇස නැවත නැවත ඒ බැලීමේ ක්‍රියාවලට සැකසෙන හැටි. ප්‍රස්වාසන ආස්වාසන වුණු මලකඳා. එමනම් මේ අර වරක් කම් වෙන ඇල්ල දෙවරක් කම් නොවනවා වාගේ වරක් යොමු වෙන ඇහැ නෙමෙයි ළඟට ඇති වෙන්නේ. අපිට ඒක අමතක වෙනවා මේ ප්‍රස්වාස ආස්වාද ක්‍රියාවලිය. ප්‍රස්වාස ආස්වාසයෙන් තොරව ඇහෙන් කතා කරන්න බෑ. ඒ වගේම තමයි ආලෝකය. වරක් කම් වෙන ආලෝකයේ දෙවරක් කම් වෙන්නේ නැහැ. එහෙනම් ඇල්ල කියලා බලන්නේ කලින් දියල්ලක් තියෙනවායි කියලා භාවිතා වෙච්ච ආකාරයක් සිහියට නැගලා ඒකයි කියන්නේ අනුවණින් සිහුණා කියලා. ඇල්ලහා බලන්නා කියන එක විඥාණය කියන දැනගැනිල්ලෙන් නවත්තලයි බලන්නේ. මොම තමයි ලෝකයේ දිහා බලන විදිය. නමුත් හිතන්නේ වස්තු දේවල් කාරණාද පෙනෙනවා කියලා. වස්තු දේවල් කර්ම ඇති වෙනව නැති වෙනව. ඒක ආකෘතියක් මේ දැනගන්නේ. මේ නිසයි මෙතන දෘෂ්ටියක් කියන්නේ. මිත්‍යා දෘෂ්ටියක් සක්කාය දිට්ඨිය මම වෙමි කියන පිළිගැනිල්ල මේ වචනේ යොදලා තින්නේ ඒ හිඳයි. ඒ විදිහට බලලා ඉවරුනහම උපාදාන භවය කියන්නේ නැවත වතාවක් අනුවණින් සිහි වෙන්න හේතුවක් වුණා. ඒ නිසා මොකද වෙන්නේ? දැන් අපිට සිහිනයක් දකින්න කොට එහෙම නැතිනම් ගැඹුරු කල්පනාවට වැටෙන කොට ඇස් පියාගත්තත් ඇල්ලක් තියෙනවා. ඇල්ල බලන්න මම වෙමි කියන කෙනෙක් ඉන්නවා. ඒකට තමයි මනෝවිඥාණය කියන්නේ. බලන්නේ මනෝ විඥාණය. අපි දැන් මනෝ විඥාණය කියලා කීවට ඒ පිළිබඳව 30ට නැගලා දැනගන්න වෙලාවට වස්තු දේවල් කාරණා මම කොටනි පිළිගන්න වෙන්නේ. නැවත නැවතත්
භාවිතා වෙන්න වෙන්න හිත දෙයක් කෙනෙක්කොට පිළි අරගෙන රාගය ඇති වෙනවා, තරහ ඇති වෙනවා, ඊර්ෂ්‍යාව ඇති වෙනවා, තරහ ඇති වෙනවා, මේ ගතිය වැඩෙනවා. ඒ නිසා අර දහම් පෙළේ ලෝකයේ ගැන වදාළ දහම් පෙළේ භාග්‍යවතුන් වහන්සේ වදාළා මනසත් මනසට නැගෙන ධර්මේනොත් ඒ ආරම්භය පහළ වෙන මනෝ විඥානිය විඥානින් දත යුතු ධර්මයක් ලෝකයයි කියලා. එතෙන්වත් ලෝකය කියන අර්ථය දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ. බලන්න ලෝකේ උපත්තෝනේ මනස කියන්නේ මේ ආස්වාස වාතයේ ලේ දාතුතේක සංයෝග වෙලා ශක්තිය ඇතිතා වස්තු රූපයේ මුල්කොට යමක් භාවිතාවෙන්ද සිහි වෙන්න පුළුවන් හැකියාව. ඒක ශක්ති කෘත්‍ය. මනසිරුරක නැහැ. ඒ භාවිතාවෙච්ච ආකාරය නැවත දිහි ගන්නවන්න පුළුවන්. එතකොට කියන්නේ මනංච පටිච්ච ධම්මීච කියන වචනේ. මනස ප්‍රත්‍ය කරගෙන ධම්ම නැමැති හිතුවිලි උපදිනවා. උපජ්ජති මනෝ විඥානං. ආගර කල්පනා කරනවා කියන තැන ඊට පේනවා කියන තැන කියන්නේ මනෝ විඥානයි. ඒ මනෝ විඥාන කියන අවස්ථාවට අර විඳීම, ඇඳීම, සංස්කරණය කරන තකසීම එකතු වෙනවා. එකත් ලෝකී. අපි දැන් හිතන්නේ මේ විදිහට ජීවිතේ ගත වෙගෙන යනකොට මේක ආයු ශක්තිය හිඳෙනවා කියලා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ආරම්භක ආයු ශක්තිය අඩු වෙවි යනවා. එතකොට යම් තැනක ඇස, කන, දිව, නාසය, ශරීරය හීතල වෙනවා. ප්‍රස්වාස ආස්වාස ක්‍රියාව හරියට නොවෙනවා. ආස්වාස වාතයේ ලේ ධාතු එක සංයෝග වෙලා ඒකේ ශක්තිය උණුසුම ඇති නොවෙනවා. එමෙ සීතල වේගද යනකොට දැන් අර මනෝ විඥාන කියන අවස්ථාව තවම ක්‍රියාත්මකයි. ඒ මොකද වස්තු රූපයේ සීතල උනේ නෑ තවම. ඒ තාක් මරුණා නෙමෙයි ස්කන්ධ පංචකේ පහළ වෙනවා. ඒ නිසා අවසාන හිතත් ඇති වෙලා නිරුද්ධ වූවත් ඒ අවසාන හිතට රැවටිලි සහගතව පිළි අරගෙන උපාදාන පත්‍ය භවෝ කියන කර්ම රැස් වුණා නම් භව පත්‍ය ජාති අන්නේ ගතිය තම අනුතුරු ජ්‍යොතිසිතට අනුතුරු ප්‍රතිසන්දි විඥානයක් ඇති කරවන්න හේතු වෙන්නේ. එක තමයි දෙමෝපියෝ ප්‍රත්‍ය වුණාටම සතෙක් නෙමෙයි. ඒ ප්‍රත්‍ය වීම කර්ම ශක්තිය ප්‍රතිසන්දි විඥානයේ පහළ වීමත් රූප ධර්මයේ ඊට අනුව සැකසීමත් වස්තු රූපයේ පිහිටීමත් එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍යයයි සහජාත ප්‍රත්‍යයයි. අන්‍යෝන්‍ය කියන්නේ එකිනෙකට උපකාරයි. සහජාතයි කියන්නේ එක්ව ඉපදුණා. ඔන්න ඔය විදිහට ජාත්‍යක් වශයෙන් ඉපදුණා. මව් කුසේ ගත වෙන කාලේ ගත වෙනවා. මව් කුසෙන් බිහි වෙනවා. අම්මාගේ සම්බන්ධය අත්හැරෙනවා. නැවත මේ ජීවිතේ වැඩි හිටියන්ගෙන් ආහාර ටිකක් ගන්න හැටි. පීවරක් තිය ඇවිදින හැටි. ඇඳුමක් අයින් කරලා ඇඳුමක් ඇඳ ගන්න හැටි. ශරීර පිරිසුදු කරගෙන ගන්න හැටි. භාෂා උච්චාරණය කරන්නේටි අනුකරණය වෙනකොට අර සසර ගතිය මේ ජීවිතේට නැවත ඒකතු වෙනවා. භව ගතිය ඒකතු වෙනවා. භව නිරෝධ වෙලා නැහැ. ඒ පිළිබඳ සත්‍ය අවබෝධයක් නැහැ. ලෞකිකත්ව ඉක්මවා ලෝකෝත්තර වෙන්න. මේ සිද්ධාන්තය මම මගේ මා කැමති ආකාරයට තියන්න පුළුවන් කියන මතයේ තුලමයි ජීවිතේ ගත වෙන්නේ. එනිසා නැවතත් ජාති ජරා ව්‍යාධි ශෝක මරණයට එකතු වෙන්න වෙනවා කියන බඳුන් වෙන්න වෙනවා කියන එක තමයි මේ දුක්ඛාර සත්‍යයයි කියලා වදාරලා තියෙන්නේ.
උජ්ජලෙක් වශයෙන් උජ්ජල දෘෂ්ටිය මත ජීවිතය ගත වෙමින් කර්ම කරමින් කර්ම රැස් වෙනවා නම් විපාක වාරයේ වශයෙන් නැවත නැවතත් ජාතියෙන් මිදෙන්නේ නැහැ, ජරාවෙන් මිදෙන්නේ නැහැ, වියාදියෙන් මිදෙන්නේ නැහැ, මරණයෙන් මිදෙන්නේ නැහැ. පාදානස්කන්ධ දුක්ඛයකට ඉක්තු වෙන්න වෙනවා. ඒක තමයි ඒකේ ස්වභාවය. මේ නිසා මම ලෙඩ වෙනවා, මම මහලු වෙනවා, මම මැරෙනවා කියන මතයට ආයෙත් වෙන්න වෙනවා. දුකේදි කැමති සැපට, සැපේදි කැමති වඩාත් සැපට. ඒ සැප ලැබීමේ ගතිය මුල් කරගෙන නැවත නැවතත් ස්කන්ධුගේ පහළ වීම වෙනවා. මේක දුක්ඛ සමුදයයි. ඒ සතුට වෙන ආකාරයකට එකතු වෙනකම නිසා නැවත නැවතත් සතුට වෙන්න හේතුවක් ඇති වෙනවා. මේ නිසා නැවත නැවතත් පංච උපාදානස්කන්ධ ඇති කරනවා. මේක සමුදයයි. ඒ නිසා අපිට දුක්ඛ නිරෝධයේ පිණිස භව නිරෝධයේ වෙන්න ඕනේ, ගතිය අත්හැරෙන්න ඕනේ. ගතිය අත්හැරෙන්න මුලක ඉඳලා මේ ඇස කන දිව නාසය ශරීරයේ මනස කෙන ඉන්ද්‍රිය හය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කෙන ගෝචර වස්තු හය ඒ පිළිබඳව රූප දැන ගන්නා විට, ශබ්ද දැන ගන්නා විට, ගන්ධ දැන ගන්නා විට, රස දැන ගන්නා විට, ස්පර්ශ දැන ගන්නා විට, අරමුණු දැන ගන්නා විට කෙන විඥානිය විඥාණයට බඳුන් වෙන වේදනා සංඥා සංකාර කෙන සිතුවිලි ඉපිද නැසෙනවා කියන කරුණ අපට ඒ පිළිබඳව නොවන වැඩෙන්න උනේ. ඒක සුතමේ ඥානින් අහලා වැඩෙනවා නම් ඒකට තමයි ධර්මයේ ශ්‍රවණය කරන්නේ. අහලා වැඩෙන නුවණක් තියෙනවා. අහලා ඇති වෙන ඥානයක් තියෙනවා. ඊළඟට සම්මර්ෂණ ඥානි. අහුව කාර්මීය උදව් කරගෙන මෙනෙහි වෙලා ඇති වෙන නුවණක් තියෙනවා. ඒක ඒක ධර්මයේ සම්මර්ෂණය කිරිල්ලක් මෙනෙහි කිරිල්ලක්. මේ ශ්‍රුතමේ ඥානියයි සම්මර්ෂණ ඥානියයි කියන ඥාන දෙකේ උදව්වෙන් භාවනාමේ ඥානි කියන්නේ අත් දකින්නවා. මේ ඇතිව නැතිවීමම තමයි කියන කාරණය. අත්දැකීමක් වෙනවා. ඒ අත්දැකීම පංචේන්ද්‍රිය ළඟින්ම සීමා වෙන්නේ නැහැ. අර මනීන්ද්‍රිය කියපු ස්වභාවයට සිහි වෙලා මනෝවිඥාණයෙන් යම් මමයි මට වෙන කාරණේ කියලා දැනගැනීමක් ඇති වෙනවා නම් ඒ දේවල්ද භාවිතා වෙච්චි හේතු නිසා සිහියට නෙවිලක් ආ දැනගැනීමක්. ඒ සිහි වෙන්න දැනගන්න තමයි මේ ප්‍රස්වාස ආස්වාසෙන් ශක්තිය ලැබෙන්නේ. මේ මම නෙවෙයි, මගේ නෙවෙයි, කැමැති ආකාරයට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන දැකීමෙන් එකතු වෙනකොට මිත්‍යා දෘෂ්ටියේ පහවි සම්මා දිට්ඨිය වෙනවා. ඒ සම්මා දිට්ඨිය මනෝ කම්ම වශයෙන් කල්පනාවල් වල, වචී කම්ම වශයෙන් වචන වල, කාය කම්ම වශයෙන් ක්‍රියාවල මේ ආකාර තුනකින් හේතුප්‍රත්‍යයෙන් අටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන දැකීම එනකොට කියනවා සම්මා ආජීව. ඔන්න ඔය පිළිවෙල තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා ආජීව, සම්මා වායාම. ඒකට හේතුණු වීරිය, ඒකට හේතුණු සිහිය සම්මා වායාමයක් වෙනවා, සම්මා සතියක් වෙනවා. මේ අංග හතින් නිබ්බීම සම්මා සමාධියක් වෙනවා. මේ වඩන්නාට මේ මාර්ගාංග 8ම එකසණයක් වෙනවා යම් තැනක. ඒක තමයි මාර්ගසිත. ඒක කාලයක් ගතුනේ නේ, වැඩෙනවා වැඩෙනවා මාර්ගක්ෂණයටපත් වෙනවා. මාර්ගක්ෂණයට ආවනම් ඵලහිත. ආනේ අවස්ථාවට අර මිත්‍යා දෘෂ්ටිය පහ වෙනවා. ඒකට කියන්නේ දිග්ගි අනුසය අයි වෙනවා. ඒ පිළිබඳ සැකේ නැති වෙනවා. සෝතාපට්ටි ඵලයටපත් උනා කියන්නේ ඒක තමයි. එතනින්දලත් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒ මොකද කාමරාග ව්‍යාපාද තුනී වෙන්න. මෙන්න මේ විදිහට
ඍජු ඇද නැති ධර්මමාර්ගයක් අපිට භාග්‍යවතුන් වහන්සේ වදාලා තියෙනවා. අර කම්මස්සකතා සම්මාදීතියෙන් කික්මෙමියාපු පින්වතාට මේ සසර ගමන අතහැරලා ආරි සම්මාදීතියකටපත් වෙලා කර්මක්ෂය වෙන්න, පුරාණ කර්මක්ෂය වෙන්න, අලුත් කර්ම රැස් නොවන්න. ඒකට ධර්මාර්ගයේ හේතුවත් ඵලයත් එහි නිරෝධයක්. ඒ නිසා තමයි එදා අර අස්සදි මහරහතන් වහන්සේගෙන් උපතිස්ස පිරිවැජි බමුණු පුත්‍රයා මහා ප්‍රඥාවන්තයි ඇහුවා, ස්වාමීනි කෙටියෙන් දේශනා කළත් දීර්ඝව දේශනා කළත් ඒ ධර්මයේ අර්ථය මොකද්ද කියලා. යේ ධම්මා හේතුඵවවා තේසං හේතුං තථාගතවාහ තේ සංඛ්‍යෝ නිරෝධෝ එවං වාදි මහා සමනු. අස්සදි මහරහතන් වහන්සේ වදාළා, යේ ධම්මා හේතුඵවවා යම් ධර්මයක් යම් ඵලයක් හේතුවක් මුල් කොට හටගන්නේද තේසං හේතුං තථාගතවාහ තථාගතයන් වහන්සේ හේතු ධර්මයේ වදාළා. ඒ වචනේ ඇහෙනකොටම උපතිස්ස පිරිවැජි බමුණු පුත්‍රයා සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඇයියේ හේතුවක් මුල් කොට ඵලයක් හටගන්නවා නම් අපි ඉස්සෙල්ලා මතක් කළා හේතු ඵල කියන වචනේ නෑ කියන්න බෑ ඵලයක්. දැන් රූප දැන ගන්නා විදිහ නෑ කියන්නේ නෑ. හේතු එදෙනකට ඵලය හට ගන්නවා. එතකොට හේතු නිසා හට ගත්තනම් ඒක ඵලෙ දින දෙයක් නෙමෙයිනේ. එහෙනම් ඒ ඵලයද නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ දැකීම වැදුනා මනින්ද්‍රිය ළඟට. භව හේතු ක්ෂේවෙන්නම දැක්කා. ඊළඟට ඒ වයි ගාථාව ඉතිරි පද දෙක තේ සංඛ්‍යෝ නිරෝධෝ එවං ආදි මහා සමනෝ. ඒකේ විස්තර කිව්වා තව ටිකක්. ඒ හේතුඵලයන්ගේ නිරෝධයක් වදාළා. භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ හේතුඵල නිරෝධයක් ගැනයි. භව නිරෝධයක් ගැනයි. අවිද්‍යා දුෂ්ඨා නිරෝධයක් ගැනයි. මේ සංසාරිකව ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මම කියවා මේ කුසල වාසනාවට මෙවැනි බුද්ධෝත්පාද කාලික මිනිසෙක් වුණා. ඒ ධර්මය අපේ කණේ හැපෙනවා. භව නිරෝධයේ පිහිටි තියෙන ධර්මය. ඒ ක්ෂණේ සිහිය පිහිටියොත් ඒ ශනීම මේ හේතුයි ඵලයයි නිරෝධයයි කියන කරුණ පැහැදිලි වෙනවා. ඒ කරුණ නොදක්නාකම නිසා තමයි, නොපීතනකම නිසා තමයි ආයත් කුජලයේ පිටට ආයත් පිළිගන්නේ. ඉතින් මේක භාවනාවක් වශයෙන් සරල අර්ථයට එකතු කරනකොට දැන් බලන්න අපේ ජීවිතයේ දිහ බාල කාලේ අපි දන්න තැන ඉඳලා මේ මොහොත දක්වාම මේ වාඩි වෙලා බණාන මොහොත දක්වාම ඒ අවස්ථාවල් එතන එතන ඇති වෙලා නැති වුණා නේද කියලා බලන්න. අපි අපිට කියන්න පුළුවන් ජීවිත කාලෙම දේවල් මනින්ද්‍රිය දෙකතු කරලා හිතට නගල මනෝවිඥාණය ළඟ මවලා කියන්න පුළුවන්. එහෙම කීවට ඒ අම්මේනි සිද්ධියේ ඉතිරිද කියලා බලන්න. දැන් උදේ ඉඳන් මේ මොහොත දක්වාම ඒ කල කී අවස්ථා ඒවා ආයි හම්බ වෙනවද කියලා බලන්න. එතන එතන මේ ආස්වාස වාතයක හේතුවක්, කනබොන ආහාරයේ අනුපරිතකටපත් වෙන ලේ ධාතු එක හේතුවක්, මේ හේතු නසාගෙන ශක්තියක් ඇති වෙනවා. ඒ ශක්තියට
භාවිතා විත්‍ය ආකාරයකට චේතනා එකතු වෙලා මේ සතර මහා ධාතුයෙන් රාස වෙන කය ක්‍රියා වෙලා මේ රූප සිතුවිලි හිත එතන එතන විමුක්ත වුණා. ඒවා හම්බෙන්නේ නැහැ. හරියට ආස්වාසය ආස්වාසයෙන් ඉවරයි ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් ඉවරයි වාගේ. ප්‍රස්වාස වෙන ආස්වාසය ප්‍රස්වාස වෙන එකක් ආස්වාස වෙනදත් බැ ආස්වාස වෙනදත් ප්‍රස්වාස වෙනදත්. ඒව ඉවරයි. අතීතයක් පවුන්නේ නැහැ. ඒවා එතන එතන නැති වුණා. නමුත් ඒ බව නොදැක්. ඒ බව නොනින්න දැක්ක අන්න එකයි තණ්හා උපාදාන භව කියන්නේ. ඒවා මේ විදිහට ඇති වෙලා නැති වෙනවා කියලා දැකලා නෙමෙයි අත්හැරුනේ. ඒ නිසා නැති අතීතයක් හිතට පුරුවන්කමක් තියෙනවා මවන්න. හැබැයි මේ මනින්ද්‍රියේ ඒ දේවල් සිහියට නැගිලා එනකොට අර අතීතය අනුගමනය කරනවා නැති තන කායි උපද්දවනවා ඒ උපද්දවලා නේද අපි සතුට වෙන්නේ අසතුට වෙන්නේ ශෝක වෙන්නේ තරහ වෙන්නේ රාගය ඇති වෙන්නේ එහෙ නැහැ ඒක ආකෘතියක් දැන් ඉපදෙනවා දැන් මුස්ම වැඩෙන හින්දා ඒ ඉපදෙන ආකෘතියද තියෙන්නේ නැහැ ඒ නිසා අනාගතේ නූපන් ආය ආය වෙන්නේ toy සිද්ධියයි මේ බණ අහනකොට හේතුඵල නිරෝධයි කියන මේ වචනේ අර දීර්ඝ විස්තරෙ නෙමෙයි හේතුප්‍රත්‍ය යමක් කඩට නිරුද්ධ වෙනවා කියන වචනේ අපේ ජීවිතයේ තුලින් බලන්න පුළුවන් නම් මේ හැම වෙලක්ම ඒ මොහොතට අත ගන්නවා ඒ මොහොත නිරුද්ධ වෙනවා නමුත් අපි ඒ පිළිබඳව බලන්නේ සිහි වෙන්නේ නැහැ අපිට පෙනෙන්නේ ඉන්නවා කියනවා කියන දේවෝ ස්මරණ වෙන්නේ නැති එකක් ඇති බවට මතක් වෙනවා කියලා නෙමෙයි. මෙහෙම හිටපු කාලේ කියලාමයි මතක් වෙන්නේ. ඊළඟට අනාගතයකට අනාගතේ නූපන් අනාගතයකටපත් වෙනවා කියලාමයි හිතෙන්නේ. ඔව් අනාගතයටපත් වීමත් මෙවැනිම මොහොතක් නෙමෙයි. ඒත් ඇති වෙලා නැති වෙන එකක්. අන්න එහෙම ආවොත් කාල තුනක් දෙන්න බැරුව යනවා මේ හිතකට යමක් අල්ලන්න දැනක් නැතුව යනවා මාර්ගයේ අනුතුරු පද උපදිනවා ඒක කවදාකවත් ආයේ වැහෙන්නේ නැහැ තව තවත් ඒක මේකම සත්‍ය වෙනවා එහෙම වෙලා අර දික්ඛානුසය විචිකිච්ඡානුසය විතරක් නෙමෙයි රාගය අඩු වෙනවා රාගානුසය පටිඝානුසය අඩු වෙනවා මානානුසය අඩු වෙනවා භව රාගානුසය අඩු වෙනවා අවිද්‍යානුසය අඩු වෙනවා අවසානයේ මේවා සේ වෙනවා ඒ ස්වභාවයක තමයි මේ මාර්ගඵල පිළිවෙලින් නිර්වාණ අවබෝධ වෙලා අසංකත ධාතුන් පරිනිර්වාණය වෙනවා කියන්නේ එතන රූපයක්වත් හිතක්වත් හිතකට බඳුන් වෙන ධර්මයක් යනවා භවගතයක් දෙනවත් කතා කරන්නේ මෙන්න මේකයි ලෞකිකත්වයේ ඉක්මවා යන ලෝකෝත්තර වන්නා වූ ධර්මතාවයක් භාග්‍යතුන් ආදී වදාලා කියලා කියන්නේ. ඉතින් අර නියත මිත්‍යා දෘෂ්ටිය වැරදිමයි. ඒකෙන් කර්ම කරමින් කර්ම රැස් කරලා දුගතිගාමි කරවෙනවා. ඒකේ යම් තංග බේරීමක් තියෙනවා කම්මසගත සම්මාදී. සුභති ආරක්ෂා කරලා දෙනවා. සාපිපාසාදී සංසිඳවලන්න ලැබෙනවා. තදහචාර ජීවිතයක් ගත කරනවා. නමුත් එතන නිමී නිවාගතු මහසික දේශනා. ඒ ජීවිතය තුළ චතුරාර්ය සත්‍ය නැතිනම් හේතුඵල නිරෝධය දැකලා කර්මච්ඡය කරගෙන මාර්ගඵල පිළිවෙලින් කවදාකවත් ජාති ආදී දුකකට පත් වෙන්නේ නැතුතු නිර්වාණ අවබෝධ කර ගැනීමයි මේ දේශනාවේ මුඛ්‍ය පරමාර්ථය. ඒ නිසා තමයි කලාතුරකින් ලෝකයේ බුදුවරින් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. ඒ බුද්ධෝත්පාද කාලය අදාළට ලැබිලා තියෙනවා. මනුෂ්‍ය ජීවිතය සමග මිත්‍යා දෘෂ්ටියකට පත් වෙලා නැහැ. කම්මසගත සම්මාදීතියෙන් යුක්තයි. තව එක පියවරයි අපිට තියෙන්නේ නිර්වාණ අවබෝධ කරගන්න.
නිසා උතුම් ජීවිතේ නියම ප්‍රතිපලය ලබාගෙන මේ සියලු දෙනාටම යාත්‍ය ආදී දුකින් කර උතුම් නිවනින් සැනසීමට හේතු ආසනා වේවා කියලා අපි අධිෂ්ඨාන කරගනිමු. අද ධර්මානුශාසනා මම මුලින් මතක් කරපු විදිහට අග්ගෝණ DN DNP මෝටර්ස් ආයතනයේ දිනේෂ් මහත්මයතුළු සියලුම ධම්මාසී පින්වතුන්ගේ ආධාරයෙන් ඇතුළු සහයෝගය ඇතුළයි මේ ආකාරයට සිදු කරනු ලැබුවේ. ඒ වගේම අපිට මතක් කරලා තියෙනවා පෙබරවාරි දෙවෙනි දිනට පළමු උපන්දිනයේ සමරන සිහත් සෙවුමිත පුතුටහා ජපානයේ අධ්‍යාපනය ලබන ඉරේෂා පියදර්ශනී සොහොවිදියට සිත ප්‍රාර්ථනා කරන බව. ඒ වගේම ඥාති පිරිසක් අපට මතක් කරලා තියෙනවා පින් අනුමෝදන් කරන්න. W.A. සුගතාස ඉක්නාරච්චි සීයා, හේමලතා විජේ වික්‍රම ආච්චි අම්මා, බන්දුල වික්‍රමාරච්චි මාමණ්ඩි, ලාලනි ගෝමස් නැන්දනිය, නදීසා නිල්මිනි ඒ මහත්මිය, ඒ වගේම කේජී පීටර් පියතුමා, එම්ජී ටියුඩර් පියතුමා, එම්ජී විමල් ක්‍රිෂාන්ත සෝරා, SMD ධර්මසේන මහප්පා, SMD නන්දසේන බාප්පා, SMD එල්බර්ට් සීයා, එමිලිනෝනා ආච්චි මේ සියලු දෙනාම මේ අවස්ථාවේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු පින්වතුන්ගේ අම්තා ඥාතින් නියකින් ඇති. මේ ඥාතින් නිසා තමයි මේ පින්වතුන් අද වැනි දවසක මෙවැනි ස්ථානයක සුවසේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. එයාගේ කැපකිරීම මත. ඒ නිසා අද අපි යම් ධර්මයකින් සැනසෙනවා නම් ඒ සැනසීම පිණිස මේ කියන සියලු ඥාති වර්ගයාටත් හේතු වේවා, වාසනාව වේවා, සුගතියෙන් සුගතියට පත් වෙමින්, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් උතුම් නිවනින් සැනසීම වේවා කියලා අපි අධිෂ්ඨාන කරමු. සම්මාදිටික දෙවියන්ටත් මේ පින්වෙත් ඇති වේවා, අනුමෝදන් වේවා, දෙවියෝ පිණින් සතුටු වේවා. ඒ රත්නත්‍රයේ ගුණ තේජාන භාවයත්, දෙවියන්ගේ ආරක්ෂක සංවිධානයත් මේ පින් උතුම් වෙත සැනසේවා. කරන කියන ධාර්මික රැකී රක්ෂාදී දේවල් හොඳ සිහිනුවණින් යුක්තව කටයුතු කරගන්නට මේ පින්වතුන්ට හැකි වේවා. ගමන බිමෙහි ආරක්ෂක සංවිධානය සැලසේවා. දේවල් දොරවල් වල සතුට සමගිය සමාදානය ඇති වේවා. කුඩා දූ දරුවන්ට පවා හොඳ අධ්‍යාපනයක් ආරක්ෂාවක් ලබා දීලා රටට සමාජයට ධර්මයට වැඩදායක පිරිසක් වශයෙන් ඉදිරිපත් කර ගැනීමට මේ පින්වතුන්ට ශක්තිය ඇති වේවා. ඒ වගේම මේ පින්වතුන් සිතන පතන ප්‍රාර්ථනීය අභිමත බෝධියකින් උතුම් නිවනින් සැනසීම වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආකාශත්තාති බුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්තා තිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තාති බුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරං රක්ඛන්තං සදා. ධර්ම ශ්‍රවණානි සංසේ කර්මකටුතු නිවෙනින් සැනසීම වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.